දෙම ඔකලන්් හරිකිරාවේ හරිම ලේසියෙන් ආරයිස් කු කරනක පාවිච්චි කලා සොසේෂ් බන්් හතනවිදිය. ඉතිම මෙක ගොඩක් ලේසි රසපිය එකක්ගේේ නිසාම තමයි ඔකලන්ට ගේන්න හිතුව ටක්ගල හදාගන්න පොළොවාම් පිටිටික පිපනයන කාලය විතරයි ඉතිං ගොඩක් ලේසි කොඩක් රසවා ඉතින් හඩෙන් ගන්න ඕන කරන්න හරි මඩු විය දෙමෙන් අපිට කෙතර හදාගන්න පොළුවන් අපේනම් බලම් මේ ලේසි සොසේෂ් බන්ධි කළ ඇස්ති කරගන්නන්නේ කොහොමදති කියරා. මුලින්ම් අපිට ඕන කරන්නවා පාම්පිට කෝප දෙකක් ඒ කියන්නන්නේ ග්‍රෑම්තුන්සේයක් එක මේ වගේ බෝල එකකට දාගන්න ඉට පස්ස අපිට ඕන කරනවා ඊ ස්තේහැන්දි එකක් සන තේහැන්දි එකක් සහ ලුණු තේහැදිි පාගයක් ලුණන් ොඩාක් වැඩි කරන්නපා එතකොට හොඳ පිපිලන්නේ ැහැ දැන් අපි මේටික හොඳට කලවන් කරමු ලං කරගත්තට පස්සේ පිරිිමිශ්‍රණය අනාගන්න අපිට ඕන කරා මදරශස්නය වතුර තින් තව දෙයක් යන මදරශස්න වතර වගේ මොයාට මේකට කිරිගන්න පුළුවන් කිරිගන්න ඕනන් තවත් හොඳයි. දැන් අපි වතරකෙන් ටිකටික දාල මිශ්‍රණය අනාගම ඉතින් මෙදරන දඕන කරන්න අතේ නොලන මට්ටමට තමයි මේ පිරිිඩෝයක එනිසා වතර වැඩිකරගන්න එපා ටිකටිකදාගන්න. දැ මේ විරන්න හැම තැන්ටම හොදර වතර වැටනට පස්සේ හැන්දායින් කල් අති වාට මේ ටික හොදරනාාගන්න පුළුවන් මට මේ විදිර අධ්‍යදේනොවලන පදමට හදාගන්න වත්‍රමිලේට තුන්සයක් කියා ඉතිං ඕලට සමහරවිට මේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පොළුවන් දැන් අපි මේටි ඔක්කෝම එකතු කරගම්මු මේ විදි ඔොක්කෝමටික එකතු කරගත්තට පස්සේ ආයාට පුළො මේ එක විනාඩි දෙකක් තුනක් වගේ හොඳට නීට් කරගන්න හොඳ නීට් කරන්න නීට කරන තරමට තම්මයි හොඳ ී කරගත්තර පස්සේවාට පොලොවා මේ විදිර හලා පිටිමෝලිය හඳින් පි පෙන්න තියාගන්න එතින් පිපන පෑබාගයක් නඩි හතරිස් පහක්කගේ යනවා ඉති පිටිය පිපිනත්තර ළඟට අපි සොසජස් ටික බැතගම මතන හයක් වගේ අරගෙන තියෙනවා සාමාන්‍ය ආපාම්පි කරෑම් තුන්සකින් අපිට බෝල හයක් වගේ තමයි කඩාගන්න පොළො දැන් අපි තේශුට්ටක් දාලා මේටික පොඩ්ටක් බැදගමු මේ විදර පොඩ්ඩක් බැදලා මේකත් පැත්තකින් තියාගන්න මේ හරියට මොන්න පැයිපාගකට පස්සේ පැයිපාගයක් වගේ කියා පිටික හොඳින් පිපෙන්න්න තැන් මේ විදිහට ඇතළ තින වාතේ ටිකොක්කෝ ලියට අවල නැවතවාට පොළුවන් මේ වගේ ඔක්කෝම ටික එක කරගන්න ඊට පස්සේ අපේ සමාන කොටස් හයකට වෙන්කරගමු එති මේ විදිර කපදි හරිම ලේසයක සමානෝ කපාගන්න පොළුවන් ඒළඟට නැවත මේ ටික ලස්සට පෝල කරන්න මේ ත්‍රපි නැවතොක්කෝම ටික ලස්සන්ට පෝල කරලා හතාගම්මු ඒට යා කරන්න ඕනේ බෝඩ් එකක්කුට පිටික් කියයාගන්න ඉට පස්සේ බෝලයක් අරගෙන මේ වගේ හොදර දිගාරගන්න මෙන පෙන්නන විදිට ඔගොල කරන්න හොඳින් දිගාරගත්තට පස්සේ යාට පොලොවා මෙන්න මේ විදියට හොදර මේකර රෝල් කරන්න මෙන්න මේ වගේ මේ විදරනු හොඳින් රෝල් කරගත්තට පස්සේ ඊළඟට අපි බැදගත්ත සොසේජස එකක් කාටගෙන ඒක වටේ මේ විදියට අපි ඔතාගම්මු මෙන්න මේ වගේ ඉතින් හරිම ලේසි ඔය විදිර තමයි හදාගන්න තියෙන්නේ ඔය විදිර ඔගලක්කෝම ටික් හදාගන්න ඉඩ පස්සේ මේ හදාගත්ත ටිකත් විනාඩි තහයක් වගේ පෙපෙන්න තියාගන්න ඉදන් ඔයා අතර රයිස්ක කරකට වතරකක් තාන්න හොඳ රත්වෙන්න. මේ හරියට මොන්න විනාටි දාහක පස්ේ තැන් චුට්ටක් හදර පිපිලතින වොගලට පේන ඇත්තිේ ඉඩට පස්සේ අට පොළවන් හදාගත්ත ටික රස්කරගින් තියාගන්න ක තර හොඳින් රත්වන්ට පස්ස විදියට ස්ටේම් එක තියන්න. ඉට පස්සේ පන ඔකල් ස් එකින් හොඳර කාවරගන්න දැන් අප මටික හොඳින් ස්ටේම් කරගම ොලිම නාඩි හයක් තර මේ හරියට ොඩ ඩි දහයකට පස්සේ විනිඩි දහයක්ගේයාට පස්සේ ම මේ කෝඩට බිත්තර සසාරටිකක් ගානෝ ඉතින් මංම මෙතන ගත්තක් කහමදේ විිත්තරයි ඒකට මම කහපාට කලරින්ටිකක්තාලා තමයි ගාන්න ඉතින් කලරින් ධදානනිකන අත්‍යවශ දෙයක් නෙමේ එකක් ඇමතිනං විතර කරන්න පොළවාන්. ඉට පස්සේ නැවතති පයනෙන් වහලා විඩි තහයක් විතර තියාගන්න නනිති දැගපේ ේසිම ලෙසි රසවල් සෝයිේජ් බන්ටිල ෑස්තේ ඕගලන්ට පේනොති කඩේ විදිහටමතියනෝ ඉතින් ඇතුළ මේ බලන්න හරියට පුළුවන් වගේ ඉතින් ටක්කල රයිස්කෝකරක පවිශ් කල හදාගන්න පුළුවන්. අවන් නෑකිල ප්‍රශ්නයක් නෑ ඔන්න ගෑසුත් ඕන කරන්න ටක්ල ලේසින් හදාගන්න පුළාමයෙක. ඉතින් අනිවාරෙන් හදල බලන්න ගොඩක් ලේසි හවසට උදේට ඕන වෙලාකට මේක හදන්න පුළුවන් ඉති හදවට පස්සෙක් කොහමති කියෑ නමතෙක් කරන්න පා නිවාරයෙන්කමටක්දන්න.